ආයුබෝවන්. ආදරෙන් පිළිගන්නවා අදත් මගේ පොඩ්කාස්ට් එකට. මේවා අහන්නේ මගේ මියුසික් ලැබ් විත් අවිෂ්ක පොඩ්කාස්ට් එකේ 4 එපිසෝඩ් එක. ගොඩක් ප්‍රචාර හම්බුණා කලින් එපිසෝඩ් 3 ගොඩ දෙනෙක් මැසේජ් කරලා තිබුණා සෝෂල් මීඩියා හරහා. ඒ වගේම කතා කළේ යුතු ගීත යෝජනා කරලා තිබුණා. ඒ හැම ගීතයක්ම ඒ හැම යෝජනාවක්ම ආදරෙන් බාරගන්නවා වගේම මගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ගැළපෙන ගීත මගේ ඉස්සරහට එන වැඩසටහන් වලට යොදා ගන්නත් මම අදහස් කරනවා. ඒ ගැනත් බොහොම ආදරෙන් මතක් කරන්න කැමතියි. අලුත් නිවුස් එකක් තියෙනවා කියන්න. Apple පොඩ්කාස්ට් කියන්නේ අද ඇත්තටම ලෝකේ පොඩ්කාස්ට් අහන ජනප්‍රිය මාධ්‍යයක්. ඉතින් මගේ පොඩ්කාස්ට් එකත් දැන් Apple පොඩ්කාස්ට් ඔස්සේ අහන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. ඉතින් මගේ පොඩ්කාස්ට් එක Apple පොඩ්කාස්ට් වල සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එතකොට මම සිකුරාදට මගේ පොඩ්කාස්ට් එක අවුට් කරපු ගමන් ඔයාට අහන්න හැකියාවක් ලැබෙනවා. අද එපිසෝඩ් එකට මම තෝරගත්තේ ටිකක් ගැඹුරු ගීතයක්. ගීයේ ගායිකාවත් ගීතයේ පදරචකයත් ගීතයේ සංගීත සංරචකයත් අපේ රටේ සංගීත ලෝකයේ අතුපතරලා හැදුණු වැඩුණු දැවැන්ත රුක්ෂ. අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෝෂණයට ඉතා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු අති විශිෂ්ටයෙන් තිදෙනෙකුගේ නිර්මාණ දායකත්වයෙන් තමයි මේ ගීය බිහි වෙන්නේ. මේ ගීය ගායනා කරන්නේ නන්දා මාලිනියන්. ගීපද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්. සංගීතය කසුන් කල්හාර. මම මේ ගීතයේ මුල්වරටම රසවිඳින්නේ කසුන් කල්හාරගේ හඬින්. නමුත් පසුකාලීනව මේ ගීතය එළිදක්වන්නේ නන්දා මාලිනියන්ගේ හඬින්. ඉතින් නන්දා මාලිනියන්ගේ හඬින් ගැයුණු මේ ගීතය අපි අද රසවිඳිමු. මේ ගීතයේ කියවෙන ප්‍රේමය මම ගීත සාහිත්‍යයේ අහපු අත්විඳපු ගැඹුරුම ප්‍රේමයක්. තමන්ගේ හදවතින් උතුම් ලෙස සලකපු ප්‍රේමයකින් වියෝවීමක් ගැනයි මේ ගීතයේ කියවෙන්නේ. ඉතාම සරලව ප්‍රේමේ විරහව විග්‍රහ කරන ගී අනන්තවත් ඇහෙන ගීත වටපිටාවක සුනිල් ආරියරත්නයන් විරහව පිළිබිඹු කරන්න ඒ වචනවලට මහා ගැඹුරක් දෙන්නේ ඔබට මට අවබෝධයක් දෙන්න ප්‍රේමය කියන්නේ ඒ තරම්ම ලේසියෙන් හදවතින් ආත්මයෙන් අයින් කරලා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක මතක් කරලා දෙන්නයි. මගේ පෞද්ගලික මතය නම් මේ විදිහට ලියන්න පුළුවන් සුනිල් ආරියරත්නයන්ටම විතරයි. මේ විදිහට හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක් ලෝකේ තියෙනවා නම් ඒ ලිස්ට් එකේ අපේ සිංහල භාෂාවට ලැබෙන්නේ ඉහළම ස්ථානයක්. මේ ගීතයේ ඇතැම් වචනවල භාවිතයන් වගේම යම් වචනයක දෙකක තේරුම අවබෝධ කරගන්න මට පොඩි අධ්‍යයනයක් කරන්නත් උනා මේ එපිසෝඩ් එක සඳහා. ගාථාවක් සජ්ජායනා කරනවා කියන්නේ හරිම උතුම් ගරු කටයුතු ක්‍රියාවක්. මේක හැමෝටම සාර්ථකව කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. ඒක හරි මානසික ඒකාග්‍රතාවයකින් නිවැරදි වචන උච්චාරණයක් සහිතව ඒ නියමිත ලයට ගැයිය යුත්තක්. ඔබ පිරිත් සජ්ජායනාවක් මතක් කරගන්න මොනතරම් භාවානුසම්පන්න උතුම් ක්‍රියාවක්ද. මහා සංඝරත්නය මොනතරම් සංයමයකින් ධාර්මිකව ගාථාවන් සජ්ජායනා කරන්නේද ඒහා සමාන පූජනීයත්වයකින් තමයි මේ පෙම්වතිය මේ ප්‍රේමයට සලකන්නේ. ඇය ආලයේ මන්ත්‍ර 100,000 වාරයක් ජප කරනවා. ආල කතා ඇගේ ආදරය පෙම්වතත් එක්ක නිරන්තරයෙන් බෙදා ගන්නවා.
ආලේ මන්ත්‍ර ජප කරනවා කියන්නේ මේ ප්‍රේමයට ඇගේ ඇති කැපවීම, උනන්දුව, භක්තිය කොයිතරම්ද කියලා පෙන්වන අවස්ථාවක්. මම විශ්වාස කරනවා ඊළඟ පදපේලි දෙකෙන් තමයි මේ ප්‍රේමේ හරය, ඇය විශ්වාස කළ ප්‍රේමයත්, ඇයට ලද ප්‍රේමයත් හරියටම විග්‍රහ කෙරෙන්නේ කියලා. ඒක මොන වගේද කියලා තේරුම් කරලා දෙන්න සුනිල් ආරියරත්නයන් අපිව එක්කන් යනවා ඒ කාලේ ඉන්දියාවට, නැත්තම් දඹදිවට. චණ්ඩාලේ කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබුණු ප්‍රධාන කුල හතරටවත් අයත් නොවුණු සමාජයේ පැවති පහළම පන්තියේ කුලයක ඉපදුණු පුද්ගලයෙකුටයි. චණ්ඩාලයින් තමයි ඒ කාලේ ඉන්දියාවේ ඔය මලමිනි බැහැර කිරීමේ කටයුතු භාරව හිටියේ. අපිරිසිදු සමාජ ස්ත්වරයකින් කියලා සලකපු නිසා චණ්ඩාලේ ස්පර්ශ කිරීමත් ඒ කාලේ නොකළ යුතු කටයුත්තක් වුණා. පසුකාලීනව සමාජයේ පහත් අදම තුච්ච පුද්ගලයන් පවා චණ්ඩාලීන් කියලා හඳුන්වන්න පටන් ගන්නවා. ඕකට ලොකු ඉතිහාස ධර්මය හා බැඳුණු නිර්වචන බොහොමයක් තියෙනවා. ඒත් මේ ගීය මට ඔයාට විග්‍රහ කරන්න මේ ටික ප්‍රමාණවත්. චණ්ඩාල වශී බන්ධනීන් හද බැඳ තබා, දැන් ඔබට වැටහෙනව ඇති ඔහුගේ ප්‍රේමය ඇගේ ප්‍රේමයත් එක්ක සංසන්දනය කරනකොට මොන වගේද කියලා. ඔහු මෙයට පෙම් කරන්නේ ඇය තරම් උතුම් හැඟීමකින් නෙමෙයි. ඇයට ප්‍රේමය පූජනීය වුණත් ඔහුට මේක සරල සෙල්ලක්කාර ගනුදෙනුවක්. මේ පෙම්වතිය ඒ කාලේ ඔහුට අන්ධව ප්‍රේම කළත් ඔහු ඇයව හැරගියාට පස්සේ තමයි ඇයට තේරෙන්නේ ඇගේ හද බැඳලා තිබ්බේ නොවටිනා චණ්ඩාල පෙමකින් බව. සුන්දර පෙම්වත් අනාගතයක් ඔහුත් එක්ක ඇය සිහින මැව්වත් ඒ සිහින කඩා බිඳ දාලා ඒ උතුම් ප්‍රේමයට නිගා දෙමින් ඔහු ඇයව හැර යනවා. ආලේ ගාථා සත්‍යයන චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා සාදුතර ස්වප්නයට නිගාදී ඔබ ගියා. ඇගේ සිත හිටිවනම ඇදිලා යනවා අතීතයට. ඇයට මතක් වෙනවා ඔහුගෙන් ඇයට ලැබුණු සෙනෙහස, ඔහුගෙන් ලැබුණු උණුසුම් හාදු. ඒ ප්‍රේම ආලිංගනයන් ඇගේ මතකයේ තැන්පත් වෙලා තියෙන්නේ මේ ජීවිත කාලෙටම කවදාවත් අමතක නොවන මතක සටහන් විදියට. මට හිතෙනවා මේ ඇගේ ප්‍රථම ප්‍රේමය දෝ කියලත්. පිවිතුරුය පළමු පෙම, බිහිසුණුයේ බිඳුණු දින කියලා කරුණාරත්න දිවුල්ගණියන් ගායනා කළ ඒ ගීතයේ පැවසෙන අර්ථය හරියටම මෑගේ ප්‍රේම සිතුවිලි කන්දරාවත් එක්ක හරි හරියට ගැලපෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. කැනි මණ්ඩල කියලා කියන්නේ හරිම අලංකාර අපූරු ගෘහ නිර්මාණයක්. සමහර විට ඔබ මේක කලින් දැකලත් ඇති. යම් ගොඩනැගිල්ලක වහලේ ලී කණු එක් තැනකට ගොනු කරලා හදන සැකිල්ලක් තමයි කැනි මඩල කියලා කියන්නේ. හරිම අලංකාර නිර්මාණයක්. මුළු වහලෙම බර දරන්නේ එතනට. කැනි මඩලට හානියක් වුණොත් ඒ මුළු වහලෙම කඩාගෙන වැටෙනවා. වහලයක් නැති ගොඩනැගිල්ලක් ගොඩනැගිල්ලක් වෙන්නේ නැහැ. චාරුතර වසන්තයක, එහෙම නැත්තම් සුන්දර වසන්තයක සුවය විඳිමින් ලැබුම්ගෙන සිටි ඇගේ ප්‍රේම ආරාමයේ කැනි මඩල බිඳ දමමින් ඔහු ඇයව හැරදාලා යනවා. ස්නේහයේ චුම්බන නලල මත වගුරුවා ආලිංගනය සුරස මතක පොත තුල හොවා ප්‍රේම ආරාමයේ
වසන්තය නිමා කර ඔබ ගියා. කසුන්ගේ තනුවහ සංගීතය නන්දා මාලිනියන්ගේ වේදනාබර ස්වර තීව්‍ර කරන ලොකු තල්ලුවක් දෙනවා. කසුන් මේ ගීතයේ සංගීතයට යොදාගන්නේ හරිම සීමිත වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්. වේදනාව කියන්න වයලීනයේ තරම් තවත් වාද්‍ය භාණ්ඩයක් නැති තරම්. වයලීනයට සහයක් දෙන්නේ සෝලෝ ගිටාර එකක්. ඉඳලා හිටලා වැයෙන ටිම්පනි බෙරහඬකින් වැයෙන්නේ සැරින් සැරේ ඇගේ හිතට නැගෙන මේ කම්පනය. ඇය තෝරා බේරාගෙන ප්‍රේම කළ කෙනෙක්. සිතේ පෙම් සිතිවිලි කොතෙකුත් තිබුණත් සමහර විට ඇයගේ ආදරය ඉල්ලූ හැම කෙනෙක්ටම ඒ ආදරය පුදන්නේ නැතු ඇති. නමුත් මේ පෙම්වතා ඇයට විශේෂ වුණා. ඇගේ සිත රැකගෙන සිටි. ඇගේ ඒ සුන්දර ප්‍රේමය ආරක්ෂා කළ ඒ සෙබල කණ්ඩායම්, ඒ සෙබල මුළු එළවා දමා ඇගේ හිතගන්න, ඇගේ ප්‍රේමය ජයගන්න ඔහුට පුළුවන් වෙනවා. නමුත් ප්‍රේමයේ අභය භූමියේදීම ඇගේ ප්‍රේමය මිහිදන් කරන්න ඇයට සිදු වෙනවා. සුපුෂ්පිත හදවතී සුගන්ධය විහිදුවා සුරක් ක්ෂිත දොරටු වේ සෙබල මුළු විසුරුවා ප්‍රේමයේ අභය භූමියේදී මනසා මధుර මధు කුසලාන සුන්දර ගීතයක් අරන් ලබන සතියේ සිකුරාදා හවස 4ට මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් ගිහින් එන්න මම අවිෂ්ක.